දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 98ක උපරිම සිලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය දෙසැම්බර් 10 වෙනිදා කටයුතු කළා. එහෙත් උපරිම සිලර මිල ඉක්මවා වැඩිමිලට සහල් අලෙවි කරන ස්ථාන පිළිබඳ ඉන්පසුවත් වාර්තා වූ අතර එම වෙළඳසැල් වැටලීම අද සිදු වුණා. අපේ පනතේ සඳහන් වෙනවා යම්කිසි පාදක භාණ්ඩයක සටහන් කරලා යම්කිසි ගිලක් තියෙනවා නම් ඒ මිලට වැඩි විකුණන්න බෑ. උනොත් එක නඩු කඩකට උසාවි තමයි වැටෙන්නේ. කුඩා මෝල් ගොඩක් වැහිලා තියෙනවා. ලොකු මෝල් ස්වල්ප ප්‍රමාණයක් තමයි වැඩ කරන්නේ. මේ ලොකු මෝල් වැඩ කරන ප්‍රමාණයෙන් වෙනද වගේ හාල් අපිට ලැබෙන්නේ නැහැ. සතියකට කිලෝ 20000ක් ලැබෙන තොග කඩේකට මේ වෙනකොට නාඩු සහල් ලැබෙන්නේ කිලෝ 1000ක් වගේ පොඩි ප්‍රමාණයක්. පාරිභෝගිකයාට හාල් සැපයන්න අපිට මේ වෙනකොට බැරි වෙලා තියෙනවා. ඉතින් පාලන මිල කියලා තියෙනවා රුපියල් 98ට රජය. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා ඒකට. නමුත් අපිට ලැබෙන්නේ 95ට 94ට හාල්. එතකොට මේ තොග ව්‍යාපාරිකව හැටියට අපිට මේ ව්‍යාපාර කරන්න බැරි වෙලා තියෙනවා. එතකොට අපිට 95ට ලැබෙන හාල් සුළු ව්‍යාපාරිකයට අපි දෙන්නේ කොහොමද? ලංකාවේ ඉනකට හාල් අවශ්‍යතාවය තියෙනවා හාල් කිලෝ 65000ක් 70000ක් අතර. එතකොට ඉදිරියේදී ලොකු හාල් හිගයක් ඇති වෙනවා. රජය දැනගන්න ඕන යම් ක්‍රියාමාර්ගයක් ගන්න මේ වගේ දේවල් නොවෙන්න. මහා පරිමාණ හාල්කරුවන් ඔයන් කැපෙන කාලෙට අඩු මුදලට වීදික එකතු කරගන්නවා. ඒ නිසා මේවට ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙම සහල් මාෆියාව පිළිබඳව සොයා බැලීමට රජයේ වහම පියවර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. හාල් හිගයක් නෑ ඇත්තටම. මොකද අද වෙනකොට ඔය පොළොන්නරුවට ගිහිල්ලා බැලුවොත් බලා ගන්න පුළුවන් තෙල් පිරිපහදුවේ තියෙන තෙල් ටැංකිය වලට වඩා විශාලය. ඒ වගේ මුළු උතුරුමැද පළාතෙම තියෙන හාල් ගබඩා කරලා තියෙනවා. මෙතන අල්ලගන්න ඕනකම තියෙන්නේ මේ මාෆියාව නිර්මාණය කරලා තියෙන මුදුන. ඒ මුදුන මම හිතන්නේ වැඩි පිරිසක් නෑ. නඩු දානවා නම් දෙන්නටයි නඩු දාන්න තියෙන්නේ. ඒ දෙන්න කවුද කියලා හොයාගන්න ඕන නම් ජනාධිපතිතුමාට පුළුවන් දෙන්න හොයාගන්න කඩේකට ගිහිල්ලා හාල් ප්‍රයක් අරගෙන බැලුවා නම් නම තියෙන කාගේද කියලා. අන්න ඒ දෙන්න දඩ ගැහුවා නම් ඒ දෙන්නගෙන් අය කරගන්න පුළුවන් වෙච්ච පාඩුව අර සාමාන්‍ය සිල්ලර වෙළෙන්දට දඩ ගහන්න නැතුව. ඒක සිල්ලර වෙළෙන්දාට දඬුවම් දෙන එකෙන් නෙමෙයි කරන්න ඕනකම තියෙන්නේ. මේ මහා ජාවාරමේ ඉන්න ප්‍රධානින්ම අත්අඩංගුවට ගන්න එක. හාල් හිගයක් තියෙනවා කියලා ඉවරලා හාල් පිටරටින් ගේන්න තීරණය කරනවා. නැව් එනකොට ගොයන් කපා පාගලා වීටික වෙළඳ පොළට එන කාලෙම තමයි හාල් වෙළඳ පොළට එන්නේ. හාල් වරායට එනකොට වී ගමට එනවා. වී විකුණ ගන්න බැරුව ආය පාරක් අනාත වෙනවා. ඒ වී ටික තුට්ටු දෙකට අරගෙන ගබඩා කරගන්නෙත් ඔය ලොකු මෝල් කාර්යෝ දෙන්න තුන්දෙනා. හාල් හිගයත් හදන්නේ ඒගොල්ලෝ. වී තුට්ටු දෙකට ගන්නෙත් ඒගොල්ලෝ. සහල් මිල මුවාවෙන් නැවත හාල් මේ රටේ ගිනල්ලා නැව් ගණන් ගොඩ ගහලා ගොඩ ජනතාව අපහසුතාවයට පත් කරන්න අපිට දෙන්නේ නැහැ. ඒ ගොඩ ජනතාව ආරක්ෂා කරන්න මේ රජයේ සියලු පීවර ගන්නවයි කියන එකත් අපි සඳහන් කරනවා. මේ තාවකාලිකව තියෙන හාල් හිගය ව්‍යාජව ඇති කරගත්තු එකක් කියන එක තමයි මට පේන්නේ. වියලේ මණ්ඩලයේ වී තියෙනවා. මම ඉන්න කාලේ ගත්ත වීත් තියෙනවා. එහෙට අනිත් දවෙනකොට රුපියල් 70ට 80ට දෙන්න පුළුවන්. ඒ සහල් වෙළඳ පොළට එනවා. ඒ සඳහා ජනාධිපතිතුමා මැදිහත් වෙලා ආරක්ෂක අංශ ලවා තොග සංගවා තියගෙන තොග තියෙනවා නම් ඒ ටික එළියට ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. ඒක අඳුනා ගන්න තව ටිකක් දවසක් ගත වෙයි කාලයක් දෙන්න. ඒට අවශ්‍ය දැඩි පියවර අනාගතයේදී අනුගමනය කරනවා. Maxis number 1 tire in Sri Lanka.